නැවතත් සුබ දසනක් කොළඹ MCA පිටියට ඔබ කැඳවා ගන්නවා. තත්වය තරමක් හොඳයි. මේ වන විට පිටියේ තත්වය දැන් වර්තමානයේ මේ වන විට පිටියේ තිබෙන සියලුම ආවරණ පැලලි ඉවත් කොට තිබෙන්නේ. ක්‍රීඩාගාරයේ අද්දර තිබෙන පැලලි පමණයි දක්නට ලැබෙන්නේ. ආලෝක තත්වයත් යම් ප්‍රමාණයකට යහපත් බව කිව යුතුයි. තරමක් දුර්වල නැයි නමුත් ප්‍රශ්නයක් නැති වෙයි තරගය ආරම්භ කරගන්න පුළුවන් තත්වයක් තිබෙන්නේ. වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සිංහ වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය මාෂ් යුනිචලා කණ්ඩායම සහ කමර්ෂල් ක්‍රෙඩිට් අතර පැවැත් වෙන්නේ. ඉතින් සිංහ මේ තරගාවලිය සඳහා දක්වන අනුග්‍රහය මූල්‍ය ධාරිතාව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. සෙස්ස පසෙකට දා ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අසහන මෙහෙයක් සහ තල්ලුවක් රුකුලක් ලබා දෙන බව සඳහන් කළ යුතුයි. මා සමග එක්ව වෙනවා මංජුල සිල්වා. ඔව් ජ්‍යෙෂ්ඨ පළාත් කළමනාකරු සිංහ ආයතනයේ සුබ දසනක් මංජුල. මොකද තත්ත්වය දැන් හිතෙන්නේ විශේෂයෙන්ම මේ තරගාබලිය මං හිතන්නේ මේ දිගටම ඔබ සංවිධානය කරනවා අකණ්ඩව. ඒක විශේෂත්වයක්. කිසිම බාධකයකින් තොරව මේක තමයි විශේෂයෙන්ම ප්‍රථමයෙන් අහන්න ප්‍රශ්නේ. ඇයි එවැනි තත්ත්වයක් සඳහා යන්නේ? ඔව් ඇත්තටම ගත්තොත් සිංහ ඒ වගේම ක්‍රිකට් කියන්නේ ගොඩක් ළඟින් බැච්ච සමීප නාමයන් දෙකක්. මම හිතන්නේ ඒකට හේතුව තමයි අපි සිංහ සමාගම ක්‍රිකට් එක සම්බන්ධුනේ මම හිතන්නේ ගොඩාක් අවසර ගණනාවකට පෙර. මට මතකයි මීට අවුරුදු මම හිතන්නේ 20කට විතර කලින් තමයි අපි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අනුග්‍රහකයන් හැටියට සම්බන්ධ වුණේ. ඔව්. ඒ වගේම ඇතරම සඳහන් කරන්න ඕනේ මෙම වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලිය දැන් මෙයා 24 වෙනි වතාවට පැවැත්වෙන්නේ. අපි අවුරුදු 24ක් මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය දැක්වුවා. ඉතින් මම හිතනවා ඒක නිසා අපි සිංහ සමාගම ගොඩක් ඊට අමතරව අපි සඳහන් කරන්න ඕනේ සිංහ සමාගම පාසල් ක්‍රිකට්. ඔව් මම ඒක තමයි අහන්න හැදුවේ. විශේෂයෙන්ම පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිට දැන් වර්තමානයේ ඉන්න දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ මෙහි අනුග්‍රහක තත්වයේ ඉන්න පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැක්ක කුඩා ක්‍රීඩකින් අද ලොකු ක්‍රීඩකින් බවට පත් වෙලා ඉන්නවා. මම දැන් සිංහ සමාගම විශාල ආවරණය සපයන හැවණැල්ලක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඔව් ඇත්තටම මීට අවුරුදු 3කට කලින් තමයි අපි විශාල ලෙස මේ පාසල් ක්‍රිකට් සමග සම්බන්ධ වුණේ පාසල් ක්‍රිකට් දියුණු කරන්න. ඇතරම මේ අපි ඒ සඳහා සම්බන්ධ වෙනකොට අපිට තිබුණා කට්ටිය අපෙන් ඇහුවා අපි ජාතික කණ්ඩායමට අනුග්‍රහකත්වය දක්වපු සමාගමක් ඇයි පල්ලෙහාට එන්නේ පාසල් ක්‍රිකට් වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් අපි ඒ වෙලාවේ හිතුවේ අපි ජාතික කණ්ඩායම ශක්තිමත් වෙන්න නම් අපේ පාසල් ක්‍රිකට් අනිවාර්යයෙන්ම හොඳින් තියෙන්න ඕනේ. ඉතින් අපි වගකිය යුතු සමාගමක් හැටියට අපි තීරණය කරා මීට වසර 3කට පෙර පාසල් ක්‍රිකට් සඳහා අනුග්‍රහකත්වය දක්වන්න. මම හිතනවා ඕගොල්ලෝ ඔක්කොටම දකින්න පුළුවන් පාසල් ක්‍රිකට් වල තියෙන පිබිදීම මේ වෙනකොට. ඇතරම ජාතික කණ්ඩායමට අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් එන්නේ නැහැ කියලා. මම හිතනවා දැන් ඇතරම ජාතික කණ්ඩායමට, ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට, ඒ වගේම සංවර්ධන කණ්ඩායමට, ඒ හැම කණ්ඩායමකටම ගොඩක් පාසල් ක්‍රිකට් තුලින් ක්‍රීඩකයන් බිහි වෙලා තියෙනවා. ඉතින් අපේ අනුග්‍රාහකයන් හැටියට ඇත්තරම සතුටු වෙනවා, ආඩම්බර වෙනවා අපි යම් කිසි දෙයක් මේ වෙනුවෙන් කරා කියලා. ඇත්ත වශයෙන්ම සෑහීමකට පත් වෙනවා. ආත්ම තෘප්තිය අතිශයින් වැදගත්. බොහෝ වෙලාවට වෙළඳවාසී පසකලා සමහරලාට සිංහ මැදිහත් වෙනවා. දකින ක්‍රිකට් අංකුර සඳහා සම්පූර්ණ ආවරණය ලබා දීලා ඔවුන් ඉදිරියට ගියන එක විශේෂත්වය. දැන් මේ පෙනෙන්නේ පිටියේ තත්ත්වය එකම එක ආවරණ පැලලක් පමණයි අප අභියස් ඔබට පෙනෙන්නේ. සම්පූර්ණ මේ ආවරණ පැලලි නඩත්තු කරන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක සම්බන්ධ නඩත්තු කණ්ඩායම මට පෙනෙන විදිහට ඔවුන් මේ වෘත්තීය මට්ටමින් හැසිරෙන විලාශයත් එක්ක තමයි මට මේ පෙනෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ පිටියේ තියුණු තරගයක් අද දැක බලාගත හැකි. ඒ කියන්නේ කාලය අපතේ ගියත් ඒ වෙනුවෙන් සැසඳෙන කාලයත් සමග ඉඩ ඇති කාලයත් එක්ක ඕවර ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ එතකොට තරගයේ ස්වභාවය ඉතාමත්ම දියුණු වෙනවා. අනිවාර්යෙන්ම දියුණු උද්‍යෝගිමත් තරගයක් අද දැක බලාගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. කාලගුණය බැලුවොත් වලාකුළු බඩිත හස්කුසක් තිබෙන්නේ. ඉතින් පැහැදිලිවම මේ සාමාන්‍ය තනතිල්ලක නොවේ පැවැත්වෙන්නේ. ඒකත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මා දන්න පරිද්දට ලනු පැදුරක, එහෙම නැත්නම් ටර්ෆ් එකක නෙවෙයි පැවැත්වෙන්නේ මැටිමක. මේකත් විශේෂත්වයක් බව කිව යුතුයි. වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සාමාන්‍යයෙන් ඉස්සර ක්‍රිකට් ගහපු ඒ තමන්ට ආවේණික ස්වාභාවික පහරවල් වලට, ස්වාභාවික පන්දු යැවීම වලට, පන්දු රැකීම වලට යොමු වෙන හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් සිංහ නුදුරු අනාගතයේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන්ම දැන් ඔබ මේ සම්බන්ධ වෙනවා ලෝකයේ නූතන තාක්ෂණයත් එක්ක.
ඒ කියන්නේ ප්‍රධාන සජීව විකාශය වෙබ්කාස්ට් එකක් ඔයසේනම් වෙබ් අඩවියක අන්තර්ජාලයේ තමයි විකාශය වෙන්නේ ඔබ තීරණය කරන මේ දියුණු තාක්ෂණයත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමේදී අත්වල බැඳගත යුතුයි කියලා ඔය ඇත්තටම ඒ ගැන කතා කරද්දී සඳහන් කරන්න ඕනේ batsman.com ආයතනයේ අපි පාසල් ක්‍රිකට් වල මේ දැක්ක වර්ධනයට ඇත්තටම නිහඬ සේවයක් කරපු ආයතනයක් ඒගොල්ලෝ අපි පාසල් ක්‍රිකට් හා සම්බන්ධ වෙන්න සම්බන්ධීකරණය කරන්නත් විශාල වැඩ කොටසක් කරා. ඉතින් ඒගොල්ලෝ මම හිතන්නේ batsman.com ආයතනයේ මේ ලබා දෙන සහාය නිසා තමයි අපිට මේක වඩාත් සාර්ථකව කරගන්න පුළුවන් වුණේ. මම හිතන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දත්ත ලබා ගැනීමට අපිට අපහසු වුණා නම් තරඟාවලිය අතරතුරේදී තරඟාවලිය වලදී ඉතින් මම හිතන්නේ අපි ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මම හිතන්නේ ඒ සඳහා ලොකු කැපකිරීමක් කරා batsman.com. ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ කරන මේ මම හිතන්නේ අනිවාර්යෙන් අගය කරන්න ඕනේ. අපි හිතනවා අපිට ඉස්සරහට ක්‍රිකට් දියුණු කරන්න අපේ පාසල් ක්‍රිකට් විශේෂයෙන් වගේ අපි සම්බන්ධ වෙලා ඉන්න මේකෙදී අපිට මේ තාක්ෂණය නව තාක්ෂණය තුළින් විශාල සේවයක් ලබා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම ක්‍රිකට් මීටත් වඩා තවත් අපේ රට පුරාම ව්‍යාප්ත කරන්න ප්‍රචලිත කරන්න මම හිතන්නේ සිංහ සමාගමට ලොකු ශක්තියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට හැකි වෙයි ඒ තුළින් ගොඩක් හොඳ ඉදිරි ගමනක් යන්න. අසික මේ අනුග්‍රාහක තත්ත්වයේ දැක්වීමත් එක්ක විශේෂයෙන්ම මම කියනවා මේක මේ පැහැදිලිවම ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පොහොසත් තරගාබලිය ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන පෙළේ සහ ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකින් අනුදිනෙක මේ සඳහා සහභාගී වෙනවා. හැමදාම අනිවාර්යෙන් ඔවුන් ශ්‍රී ලංකාවේ හිටියොත් තරඟ සංචාරයක් සඳහා පිටට නොගිහින් අනිවාර්යෙන් මේ තරගාවලියට සහභාගී වෙනවා. මම හිතන්නේ ඉතාමත් ක්‍රීඩා ලෝලින්ගේ අවධානයට ලක්විය යුතුම තරගාවලියක් මේ. මම හොඳ තෝරාගැනීමක් සිඟ අනුග්‍රහ දැක්වීම සඳහා විශේෂම මා විශ්වාස කරන පරිදි ඉතාමත් වෙනමම කියන්නේ නිරායාසයෙන් ලැබෙන වෙළඳවාසියකුත් තියෙනවා මේ නිසා. මම හිතන්නේ ඒකත් ඉතා වැදගත් තව ඉදිරි අනාගතයක් පිළිබඳව සිංහ අනුග්‍රහක තත්ත්වේ ලබා දෙන්නට. මම හිතන්නේ සිංහ අනුග්‍රහකත්වය ගැන කතා කරද්දී මට මතකයි 96 ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න නායකත්වය දීපු අර්ජුන රණතුංග මහත්මයා එක අපේ තරඟ කතාවකදී කිව්වා මේ සිංහ අනුග්‍රහකත්වය දැක්වුවා නෙමෙයි අපිව බලාගත්තා කියලා 96. ඉතින් මං හිතන්නේ සිංහ ස්පොන්සර්ෂිප් ගැන සිංහ අනුග්‍රහකත්වය ගැන කියන්න හොඳම කතාව ඒක. ඉතින් මං හිතනවා වෙළඳවාසි වලට වඩා මම හිතන්නේ සිංහ සහ ක්‍රිකට් අතර තියෙන බැඳීම සිංහ සහ ක්‍රීඩාව අතර විශේෂයෙන් තියෙන බැඳීම නිසා වෙළඳවාසි මොනවා වුණත් මං හිතන්නේ අපි ඉස්සරහටත් ක්‍රිකට් එක ගොඩක් සම්බන්ධ වෙලා ඉඳී. මම හිතන්නේ අපි සිංහ සමාගම ක්‍රිකට් වලට එහෙම නැත්නම් මේ අනුග්‍රහකත්වය කියන දෙයට සම්බන්ධුනේ මේක එච්චර ප්‍රචලිත වෙලා තිබිච්ච නැති අවධියක. අපිට අවුරුදු 20කට කලින් ස්පොන්සර්ස්ලා අනුග්‍රාහකයෝ කියන දේවල් මම හිතන්නේ එච්චර කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ වගේ කාලයක තමයි අපි මේකට සම්බන්ධුනේ. ඉතින් අනිවාර්යෙන් අපි මීටත් වඩා ඉස්සරහට ගිහිල්ලා අපිට කරන්න පුළුවන් උපරිම සහයෝගය මේ සමාජයේ වගකීම් සමාගමක් හැටියට සමාජිකයෙක් හැටියට මේ සමාජයට අපි මම හිතන්නේ මීට ඉදිරියේදීත් මීටත් වඩා හොඳින් අනිවාර්යෙන් මේ දේවල් ලබා දෙයි. මේ තරගාවලිය ගැන මේවර තරගාවලිය පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙනවද? ඔව් මම හිතන්නේ කැලුම් අය කිව්වා වගේ මම හිතන්නේ මේකට ගොඩක් නැෂනල් ප්ලේයර්ස් ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතාමත් තරඟකාරී තරඟාවලියක් ඇත්තටම ගොඩක් දෙනෙක් හරි ආසාවෙන් බලනවා. මම හිතන්නේ අපි අනුග්‍රාහකයන් හැටියට මම හිතන්නේ ඒක ඒ සම්බන්ධයෙන් තරඟාවලියේ තියෙන තරඟකාරීත්වය සම්බන්ධයෙන් අපි ගොඩක් සතුටු වෙනවා. මම හිතන්නේ ඉතාමත් හොඳින් මේක සංවිධානය කරලා තියෙනවා වෙනත් සේවා ක්‍රිකට් ආයතනයේ. ඉතින් ඒගොල්ලන්ටත් මම හිතන්නේ ස්තුතිවන්ත වෙනවා මේක හොඳට සංවිධානය කිරීම පිළිබඳව. තරඟ ගොඩක් තියෙනවා මම හිතන්නේ. මේ තරඟ අතර මේකත් මේ තරඟාවලියත් සාර්ථකව අවසන් කරන්න ලැබීම මම හිතන්නේ අපි සිංහ සමාගම හැටියට අපි ගොඩක් සතුටු වෙනවා. හොඳයි මංජුල සිල්වා අපිත් එක්ක එකතුනේ ජ්‍යෙෂ්ඨ පළාත් කළමනාකාරවරයා සිංහ වෙළඳ සේවා ක්‍රිකට් තරඟාවලිය අවසාන මහා තරගය ආරම්භ කරන්න තව පොඩ්ඩක් වෙලා අපිට බලා ඉන්න වෙනවා. කාලගුණයත් එක්ක සටන් කරමින් තරගය පටන් ගත්තාම ඔබ හමුවන අරමුණින් අපි නැවතත් බලමු. පොඩ්ඩක් විවේකයක් ගමු. බලමු මොකද වෙන්නේ කියලා.